ගෙවතු වගාව කියන එක අපි කාටත් ශ්‍රී ලංකාවාසී හැමෝටම අලුත් දෙයක් නෙමෙයි. ඒ වුණත් මේ කොවිඩ් 19 එහෙම නැත්නම් කොරෝනා වසංගත තත්ත්වය ශ්‍රී ලංකාව තුලත් ලෝකෙත් ව්‍යසනයක් බවට පත් වෙලා තියෙන අවස්ථාවක අපිට අපේ ආහාර සුරක්ෂිතතාවය විශේෂයෙන්ම සැලකිල්ලට ගන්න වෙනවා. ඒ නිසා අපිට මේ ගෙවතු වගාව එහෙම නැත්නම් අපිට තියෙන යම්කිසි ඉඩක් භෝග කීපයක් හෝ වවාගෙන පවුලේ අවශ්‍යතාවයට සපුරා ගන්න යොදා ගන්න පුළුවන් නම් මම හිතන්නේ මේ අවස්ථාවේ ඒක ඉතාම ජාතික මෙහෙවරක් විදිහට අපි දකිනවා. ගෙවතු වගාව ගැන කතා කරනකොට අපි බොහෝ දෙනා හිතන්නේ ඒ සඳහා විශාල ඉඩක් අපිට අවශ්‍යයි කියලා. ඇත්තරම ඉඩකඩ තියෙනවා නම් අපිට ගෙවත්ත හොඳට වගා කරගන්න පුළුවන්. නමුත් අපිට පවුලේ අවශ්‍යතාවයට අවශ්‍ය කරන යම් භෝග ප්‍රමාණයක් අපේ තියෙන ඉතා කුඩා ඉඩක උනත් වගා කරගන්න පුළුවන්. මේ සඳහා විවිධ වගා ක්‍රම තාක්ෂණික ක්‍රම කෘෂිකාන්ත දෙපාර්තමේන්තුව හඳුන්ලා දීලා තියෙනවා. ඉතින් මේවා භාවිතා කරලා අපිට පුළුවන් මේ අවස්ථාවේ විශේෂයෙන්ම අපේ තියෙන විවේක කාලය එහෙම නැත්නම් ගෙදර ඉන්න කාලය භෝග වගාව සඳහා යොදා ගන්න. භෝග වගාවේදී විශේෂයෙන්ම වැදගත් වෙනවා පරිසර තත්ත්ව. එහෙම නැත්නම් අපි කියනවා විශේෂයෙන්ම ගෙඩි කරල් හැදෙන මිරිස්, තක්කාලි, බටු, මාළු මිරිස් වගේ භෝග වලට එහෙම නැත්නම් කරවිල පතවල වැටකුළු වගේ භෝග වලට හොඳින් හිරු එළිය ලැබෙන්න ඕනේ. ඉතින් තමන්ගේ නිවසේ භෝග වගාවක් කරනවා නම් අපි මේවා පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕනේ. අපේ ගෙවත්තේ යම් සෙවණක් තියෙන ස්ථානවලට එතෙන්ට ගැලපෙන සුසු භෝග අපි හඳුනා ගන්න ඕනේ. විශේෂයෙන් කිරියල, ගොටුකල වගේ දේවල් අපිට පුළුවන් තරමක් සෙවණ තියෙන ස්ථානවල වගා කරන්න. ඒ වගේම දියසීරා වැඩි නිවෙස්වල අපිට පුළුවන් බඳුන් වගා වගේ දේවල් පාවිච්චි කරලා ඒ ඉඩමිනුත් ප්‍රයෝජනයක් අරගෙන භෝග වගාවට යොමු වෙනවා.